මිනිස් දේහයට බාහිරින් ඇතුළු වන ශුද්ධ ජීවීන් විනාශ කිරීමට දේහයට අවශ්‍ය ප්‍රතිශක්තිය නිර්මාණය කිරීම සඳහා වසා වාහිනී පද්ධතිය නිර්මාණය වී ඇති අතර මෙයට ප්‍රධාන වශයෙන් වසා ගැටිති වසා වාහිනී පයෝලස නාලිකා ආදී ව්‍යුහයන් දැක ගන්නට පුළුවන්. වසා ගැටිති ආශිතව හානි පැමිණවීමත් රෝගී තත්ත්වයන් හේතුවෙන් වසා ගැටිති ඉවත් කරන අවස්ථාවේදී වසා වාහිනී පද්ධතිය ආශිතව නිසියාකාර ක්‍රියාකාරීත්වය සිදු නොවීමත් වසා වාහිනී අවහිර වීමට ලක්වීමත් හේතුවෙන් හටගන්නා රෝගී තත්ත්වයක් වශයෙන් ලිම්ෆෙඩීමා රෝගී තත්ත්වය සරලව හඳුන්වන්නට පුළුවන්. රෝගී තත්ත්වයේ ඇතිවන මුල් අවස්ථාවේදීම නිසියාකාර සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමත් වෛද්‍ය විද්‍යානුකූල ප්‍රතිකාර ලබා ගැනීමත් වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීමත් මගින් රෝගී තත්ත්වය පාලනය කිරීමට හැකියාව ඇත. වසා පද්ධතියේ ක්‍රියාකාරීත්වය මගින් දේහයට සිදුවන ශුද්ධ ජීවී ආසාදනයන් පාලනය කිරීමත් දේහ පටකාශිතව පවතින වැඩිපුර තරලය අවශෝෂණය කර ගැනීම මගින් එම තරල කොටස් රුධිර සංසරණ පද්ධතියට එක් කිරීමට දායකත්වය සැපයනු ලබනවා. වසා වාහිනී ආශිතව සිදුවන ආබාධ තත්ත්වයක් හෝ වසා ගැටිති ආශිතව සිදුවන ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙම තරල කොටස් නිසියාකාරව අවශෝෂණය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් දෑත්වල හා පාදාශිතව වැනි ස්ථානවල මෙම තරල ඒකරාශී වීම ඉදිමීමට ලක්වීමත් හේතුවෙන් ලිම්ෆෙඩීමා ආබාධ තත්ත්වය ඇතිවන බව සොයාගෙන ඇත. මිනිසාගේ දේහයට සිදුවන පිළිකා තත්ත්වයන් ආශිතව සිදු කරන ශල්‍ය කර්මවලදී වසා ගැටිති ඉවත් කිරීමට ලක් කිරීම පිළිකාවලට සිදු කරන විකිරණශීලී ප්‍රතිකාර ක්‍රමවලදී වසා ගැටිති ආශිතවත් වසා වාහිනී ආශිතවත් හානි පැමිණවීමත් වසා වාහිනී අවහිරතාවයට ලක්වීමත් වසා වාහිනී පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසියාකාරව සිදු නොවන අවස්ථාවලදී දේහයට ශුද්ධ ජීවී ආසාදනයන් සිදුවීම රෝගී තත්ත්වය සඳහා හේතු සාධක වශයෙන් දැක ගන්නට පුළුවන්. ඊට අමතරව පාරම්පරික උරුම වන ජානමය බලපෑම හේතුවෙන් වසාවාහිනී පද්ධතිය ආශිතව ඇතිවන රෝගී තත්ත්වයන් දරුවන් උපදින අවස්ථාවේදී දේහය මත සිදුවන බලපෑම් හේතුවෙන් වසා පද්ධතිය ආශිතව ඇතිවන රෝගී තත්ත්වයන්ද මෙම රෝගී තත්ත්වය සඳහා හේතු සාධක විය හැකි බව සොයාගෙන ඇත. බොහෝ දුරට ලිම්ෆෙඩීමා රෝගී තත්ත්වය වයසක පුද්ගලයන් අතරත් තරබාරු පුද්ගලයන් අතරත් ඇතිවන අතර රුමටොයිඩ් ආතරයිටිස් සොරයසිස් ආතරයිටිස් ආදී රෝගී තත්ත්වයන් වලින් පෙළීමත් අවදානම් සාධක වශයෙන් දැක ගන්නට පුළුවන්. ලිම්ෆෙඩීමා ආබාධ තත්ත්වය ඇතිවීම හේතුවෙන් දෑත් ආශිතවත් පාද ආශිතවත් ඇඟිලි ආශිතවත් ඉදිමීමට ලක්වීමක් සිදුවන අතර දේහ චලන පරාශයන් සීමා වීම ඇඟපත වේදනාව ඇතිවීම දේහයට අපහසුතාවයක් ඇතිවීම සමාශිතව ඝනකම් වීම ආදී රෝග ලක්ෂණ පෙන්වීමක් සිදු කරන අතර නිතර නිතර ශුද්ධ ජීවී ආසාදනවලට ලක්වීමක් සිදුවන බවද රෝග ලක්ෂණ වශයෙන් දැක ගන්නට පුළුවන්. කෙසේ වෙතත් අදාළ රෝග ලක්ෂණ පෙන්වන මුල් අවස්ථාවේදීම වෛද්‍ය විද්‍යානුකූල ප්‍රතිකාර සඳහා යොමු කිරීමක් සිදු කරන අතර වෛද්‍ය විද්‍යානුකූල විශ්ලේෂණ ක්‍රම මගින් රෝගී තත්ත්වය නිශ්චිතව තහවුරු කිරීමක් සිදු කරනු ලබනවා. මෙහිදී මූලික වශයෙන් වෛද්‍යවරයා විසින් රෝගියාගේ රෝග ලක්ෂණ පරීක්ෂාවට ලක් කිරීම රෝගී තත්ත්වය ඇතිවීමට ප්‍රථමයෙන් දේහ අභ්‍යන්තරයේ ශල්‍ය කර්මවලට ලක්වීමක් සිදු වී ඇද්දැයි පරීක්ෂාවට ලක් කිරීම MRI ස්කෑන් සිදු කිරීමත් දේහ අභ්‍යන්තරයේ ව්‍යුහයන් ආශිතව CT ස්කෑන් අල්ට්‍රාසවුන්ඩ් විශ්ලේෂණ ක්‍රම සිදු කිරීමත් වසා වාහිනී පද්ධතියේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා ලිම්ෆොසින්ටිග්‍රැෆි විශ්ලේෂණ ක්‍රම සිදු කිරීමත් දැක ගන්නට පුළුවන්. මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීමට මූලික වශයෙන් වෛද්‍ය විද්‍යානුකූල භෞතික චිකිත්සක ප්‍රතිකාර ක්‍රම භාවිතා කිරීමක් සිදු කරන අතර ඖෂධමය ප්‍රතිකාර ලබා දීමත් රෝගී තත්ත්වය උග්‍ර අවස්ථාවේදී ශල්‍ය කර්මමය ප්‍රතිකාර ඔස්සේ මෙම වසා වාහිනී පද්ධතිය යාවත්කාලීන කිරීමක් සිදු කරනු ලබනවා. වෛද්‍ය විද්‍යානුකූල භෞතික චිකිත්සක ප්‍රතිකාර ක්‍රම ලබා දීම මගින් රෝගියාගේ රුධිර සංසරණ පද්ධතිය ආශිත ක්‍රියාකාරීත්වය වසා වාහිනී පද්ධතිය ආශිත ක්‍රියාකාරීත්වය දේහයේ චලනයන් සිදු කිරීමට දායකත්වය සැපීමට අදාළ වෛද්‍ය විද්‍යානුකූල ප්‍රතිකාර ලබා දීම මූලික වශයෙන් සිදු කරනු ලබනවා.